කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයෙක් සඳහා අවස්ථාව දෙන්නේ නැත්තේ අඩුම ගාන සමාජිකයෙක් වෙන්නේ. දැන් ඊට පස්සේ විපක්ෂ නායකවරයා කියනවා මෙහෙමයි අපේ කෙනෙක් අයින් වෙන එන්නොන්ට ලිස්ට් එක දෙන්න කියන කතාව. දැන් ඒ සිදුවෙච්ච කාරණේ මතම ඒක ඔප්පු වුණානේ. මොකද කෝප් කමිටුවේ සමාජිකින් පත් කරන්නේ ආණ්ඩු පක්ෂයෙන් සහ විපක්ෂයෙන්. හිටපු සභාපතිවරයා මේ වෙනකොට ආණ්ඩු පක්ෂේ නැහැ. එතකොට ඔහු පත්වී ඔහු ගිල්ල විපක්ෂේ වාඩි වෙලා විපක්ෂේ මන්ත්‍රීවරයෙක්ගේ භූමිකාව කරනවා. එතකොට ඔහු පත්වී යුත්තේ විපක්ෂයෙන්. ඉතින් විපක්ෂයේ නියම ආකාරයට ඒ කටයුත්ත කරා. මොකද ආණ්ඩු පක්ෂයෙන් පත් වෙන්න ඔහු ආණ්ඩු පක්ෂේ ඉන්න ඕනේ. ආණ්ඩු පක්ෂයේ සමාජිකයින්ගේ ලයිස්තුවට ඇතුළත් වෙන්න කිසිම හැකියාවක් නැහැ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරයෙක්. කෝප් කමිටුවේ දැන් මෙතුමාගේ කියවුණා ටික කෝප් කමිටුවේ වෙන්නේ නිකන් පහුගිය ආණ්ඩුවේ විතරම දැන් මේ කාලය යනේම කතා කරන හැකියාවක් නැද්ද? නැහැ. කෝප් කමිටුවේ සිදු වෙන්නේ විගණකාධිපතිවරයාගේ වාර්තාවන් මත පදනම් වෙච්ච කරුණු සොයා බැලීමක්. ඉතින් ඒකෙදි පසුගිය කාලය කියනවා මිසක් පසුගිය ආණ්ඩුව කාලේ මේ ආණ්ඩුව කාලේ කියලා නෙමෙයි, පසුගිය කාලේ. ඒ කියන්නේ ඒක පසුගිය වසර 10ක කාලයක් තුල වෙන්නත් පුළුවන්, වසර 5ක් වෙන්නත් පුළුවන්, පසුගිය වසර වෙන්නත් පුළුවන්. ඒක මේ ඔඩිටර් ජෙනරල්වරයාගේ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ ඒ කරුණු ඉස්මතු වෙන ආකාරයට තමයි ඒ කාරණා සම්බන්ධයෙන් කෝප් කමිටුවේදී විමර්ශනයට ලක් කෙරේ. මේ ඔබතුමා පක්ෂයේ ප්‍රධානීකින්ද මම මෙහානේ දැන් ඔබතුමා දකින්නෝනේ කෝප් කමිටුවේ දැන් ඉන්නේ සමාජිකයන්ගේ ලිස්ට් එක. ඔබතුමාගේ පැත්තෙන් බලනකොට සහ සමාජයේන පුරවැසියාගේ පැත්තෙන් බලනකොට මේ ලිස්ට් එක ලස්සන සර්ව සාධාරණ ලිස්ට් එකක්ද? ඒ කියන්නේ hina සහගත එකක්ද නැත්නම් සාමාන්‍ය මේක හොඳ අපිට ආණ්ඩු ප්‍රධාන පක්ෂයක් විදිහට රටට ගැරන් කරන්න පුළුවන් කණ්ඩායමක්ද මේ ඉන්නේ? අපි ඒ ලයිස්තුවේ පාර්ලිමේන්තුවේ ඇත්තටම මේ වෙනකොට මහාචාර්ය කියන තනතුර දරන පුද්ගලයන් ඉන්නේ මන් දන්න තරමින් දෙදෙනයි. ඒ එකෙක් අපේ ලයිස්තුවේ ඉන්නවා මහාචාර්යවරේ. ඒ වගේම අපේ ලයිස්තුවේ මේ රටේ ජනතාව විසින් ජනතාවගේ ඡන්දයෙන් ඔවුන්ගේ නියෝජිතයින් හැටියට ඔවුන්ගේ ප්‍රශ්න සාකච්ඡා කරන්න පාර්ලිමේන්තුවට තෝරා වූ නියෝජිතයින් ඉන්නවා. ඉතින් මේක අර ඔබ මිනිසෙක් මැනීමේ මිනුම් දණ්ඩ ඒ පුද්ගලයා වෙත තියෙන පාසලකින් හෝ විශ්වවිද්‍යාලයකින් ලබා දුන් සහතිකයක් මත පදනම් වෙලා කරනවා නම් ඔබගේ තර්කය හරි. හැබැයි ඔබගේ තර්කය නිවැරදි නම් මේ රටේ කවදාවත් සිරිමාව බණ්ඩාරනායක මැතිනියවත් DSN නායක මහත්තයාවත් එහෙම නැත්නම් රණසිංහ ප්‍රේමදාස මහත්තයාවත් මේ රටේ රාජ්‍ය නායකත්වයට පත් වෙන්නේ නැහැ. ඉතින් ඒ ඔබ කියන තර්කය, ඒ කියන්නේ ඔබ විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවේ ඔය මහා බොළඳ පුහු පදනමක් නැති තර්කයක් නැගුවා. මේ එය නිවැරදි නෑ කියන එක තමයි අපේ මතය. මොකද මිනිසෙකුගේ හැකියාවන් සහ දක්ෂතාවයන් මැනීමේ එකම මිනුම් දණ්ඩ ඔහු සතු ලිඛිත සහතික වලට සීමා විය යුතු නෑ කියන එක තමයි අපේ හැඟීම. 22 වැනි විවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතය මොකක්ද? ඇත්තටම 22 වැනි සංශෝධනය හැටියට ඉදිරිපත් කරාට එය සම්මත වුණොත් එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා 21 වෙනි සංශෝධනය බවට පත් වෙනවා. අපි මේ සම්බන්ධයෙන් මුල සිටම යම්කිසි ස්ථාවරයක හිටියා. ඒක තමයි මේ රට සම්බන්ධයෙන්, ඒ කියන්නේ මේ රටේ ඒකීයභාවය ඔබ අගය කරනවා නම් අපි දන්නවා 13 වැනි සංශෝධනය ගෙනාපු වෙලාවේ එයට විරුද්ධ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවරුවා. ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් 7 දෙනෙකුගේ, ඒ කියන්නේ අපි කියන ෆුල් බෙන්ච් කියලා, විනිසුරුවරුන් 7 දෙනෙක්ින් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් තමයි ඒ නඩුව ඇහුවේ. ඒ නඩුවේ අන්තිමට තීන්දුව තීරණය හැටියට ආවේ 4-3 බෙදුණු තීන්දුවක්.
එහිදි විනිශ්චකාරවරු හතර දෙනෙක් තීරණය කරා 13 වෙනි සංශෝධනය මගින් ලංකාවේ ඒකීයභාවයට හානියක් නොවෙන්නේ ලංකාවේ විදායක ජනාධිපතිවරයා කියන ඒ පූර්ණ විදායක බල ඇති රාජ්‍ය නායකයෙක් සිටිනවා ඒ තනතුර තිබෙන තාක්කල් ලංකාවේ ඒකීයභාවයට හානියක් වෙන්නේ නැහැ 13 වෙනි සංශෝධනය ගෙනාව මගින් කියන එක. ඉතින් මේක තමයි ඇත්තටම ඇත්ත තත්ත්වය කියලා තමයි අපේත් විශ්වාසය. මොකද අපි මේ විදායක ජනාධිපති ධූරයට මුල ඉඳන්ම විරුද්ධ වෙච්ච පක්ෂයක්. හැබැයි අපි එක දෙයක් ඉතා දැඩිව විශ්වාස කරනවා. ඒක තමයි විදායක ජනාධිපති ධූරය අහෝසි කරනවා නම් ඒක මේ බෙදුම්වාදයට ඉඩ දෙන විදිහට ෆෙඩරල් රාජ්‍යයක් ඇතිවීමට උඩගෙඩි දෙන විදිහට ඇති කළ යුතු නැහැ. එය කළ යුත්තේ පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමයේ වෙනසක් සමග සමගාමී ආකාරයෙන් කරන වෙනස් කිරීමක් පමණයි විදායක ජනාධිපති ධූරය අහෝසි කිරීමක් කරනවා නම් සිදු කළ යුත්තේ. එහෙම නැතුව මේ විදායක ජනාධිපති ධූරයේ බලතල අඩු කරාම අපි දැක්ක 19 වෙනි සංශෝධනයේ මේ රටට වුණේ මොකද්ද කියන එක. මේ රටේ පාස්කු බෝම්බේ පිපුරුනහම පාස්කු බෝම්බ පිපුරුණාට පස්සේ ඒකට වග කියන පුද්ගලයෙක් මේ රටේ නැති වුණා. රටේ ජනාධිපතිවරයා කිව්වා ඒක මගේ වගකීම නෙමෙයි කියලා, රටේ අගමැතිවරයා කිව්වා මගේ වගකීමක් නෙමෙයි කියලා, ආරක්ෂක ඇමතිවරයා කිව්වා ඔහුගේ වගකීමක් නෙමෙයි කියලා, පොලිස්පතිවරයා කිව්වා කිසිසේත්ම ඔහුගේ වගකීම නෙමෙයි කියලා, ආරක්ෂක ලේකම්වරයා කිව්වා ඔහුගේ වගකීමක් නෙමෙයි කියලා. ඒක තමයි 19 වෙනි සංශෝධනයේ මේ රටට ඇති කරපු විනාශය. ඉතින් මේක මේ විනාශය නිසා තමයි මේ රටේ ජනතාව අපිට 3/2ක බලයක් දුන්නේ මේ අවස්ථාවේදී මේ 19 වෙනි සංශෝධනය ඉවත් කරන්න කියලා. ඒ අනුව අපි පාර්ලිමේන්තුවේදී 2020 වසරේදී 19 වෙනි සංශෝධනය ඉවත් කිරීම සඳහා අතෙඉස්සුවා. ඉතින් අපි 19 වෙනි සංශෝධනය මේ රටේ ජනතාවගේ ඉල්ලීම ජනතාවට පොරොන්දුවක් දීලා ඒ පොරොන්දුව මත බලය ලබාගෙන 19 වෙනි සංශෝධනය වෙනස් කරන්න ලබාගත් බලය මත පාර්ලිමේන්තුවේදී ඒට ඡන්දය දීලා නැවත වතාවක් වසර දෙකක් ඇතුළත කිසියම් වූ පුද්ගලයෙකුගේ වමනාවකට මේ නැවත 19 ගේන්න හදනවා නම් ඒකට සහයෝගය දීම සම්බන්ධයෙන් අපිට යම්කිසි ප්‍රශ්නකාරී තත්ත්වයක් තියෙනවා. ඒක නිසා තමයි අපේ පක්ෂයේ බහුතරයක් ඉන්න මතයක මේ අවස්ථාවේදී මේ 19 නැවත ගෙන ඒම සඳහා කරන මේ ප්‍රයෝගකාරී වැඩපිළිවෙල මේ රට අරාජික කරන්න කරන වැඩපිළිවෙලක්, ඒ වගේම මේ රටේ නැවත බෙදුම්වාදයට උඩගෙඩි දෙන්න කරන වැඩපිළිවෙලක්ද කියන සැකය බොහෝ දෙනෙක්ගේ හිතේ අදහසක් තියෙනවා. මේ තත්ත්වය යටතේ මං හිතන්නේ බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් මතපල කරලා තියෙන්නේ මෙය ඉතාම දැඩි සොයා බැලීමකට යක් කළා, දැඩි විවාදයකට භාජනය කළා කළ යුතු දෙයක් මිස එහෙම හිතුමතේ කළ යුතු දෙයක් නෙමෙයි. මොකද විශේෂයෙන්ම මේ අවස්ථාවේ මේ රටේ තියෙන්නේ දැඩි ආර්ථික ප්‍රශ්නයක්. මේ ආර්ථික ප්‍රශ්නය මත ජනතාව පෙළමින් ඉන්නවා. මේ අවස්ථාවේදී ජනතාව ඉල්ලා හිටින්නේ ව්‍යවස්ථා සම්මන්ත්‍රණයක් නෙමෙයි, ඔවුන්ගේ ජීවන බර අඩු කරන්න, ඔවුන්ට ඔවුන්ගේ දරුවන්ට ඔවුන්ට අවශ්‍ය ආහාර පාන බේත්හේත ආදිය පහසුවෙන් ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කරන්න, මේ රටේ මේ කඩා වැටිච්ච ආර්ථිකය නැවත ගොඩනගන්න උදව් කරන්න කියන එක තමයි ජනතාවගේ ඉල්ලීම. ඉතින් මේ ජනතාවගේ ඉල්ලීම පසෙකලා මේ වගේ අවස්ථාවක මේ වෙනත් කිසියම් වූ පුද්ගලයින් කොටසකගේ අවශ්‍යතා පිනවන්න යනවා නම් මං හිතන්නේ මේකට විරුද්ධ විශාල ජනතා නැගිටීමකුත් ඇති වෙයි. ඉතින් මේ හැම කාරණේම සොයා බලන්න ඕනේ. ඒ වගේම මම දැක්කා ඊයේ යම්කිසි ලිපියක් නිකුත් කරලා තියෙනවා ආචාර්ය ගුණදාස අමරසේකර මැතිතුමන්, ඒ වගේම ඉඳුරාගාරයේ නායක හාමුදුරුවෝ වගේ මේ රට වෙනුවෙන් කතා කරපු ප්‍රමුඛ නායකීන් රැසක් අත්සන් කළා මේ කරන ක්‍රියාවලිය සුදුසු නෑ කියන මතයක් සමග. ඉතින් මේ වෙලාවේ මං හිතන්නේ මේ සංශෝධනය සම්බන්ධයෙන් අපි ඉතා දැඩි
අවධානයක් යොමු කළ යුතු තත්ත්වයක තමයි තියෙන්නේ.